I'm a real ass, rich ass, Indian from the south. මේ ෆ්‍රොක් එක මම ගත්තේ ජී ෆ්‍රොක් එකෙන්. ඉතින් අද මේකප් ලුක් එකත් ඔයාලට පෙන්වන්න හිතුවා මම කරන එළියට යන්න අද ලොකුවට මේකප් එකක් කරේ නැහැ. ඉතින් එහෙනම් අපි මේකප් එක පටන් ගමු. මම මුලින්ම ආලේප කරන්නේ නියුට්‍රිජිනා බ්‍රෑන්ඩ් එකේ හයිඩ්‍රෝ බූස්ට් කියන මොයිස්චරයිස් එක. මොකද ඔයාලට මම කලිනුත් කියලා තියෙනවා අනිවාර්යයෙන්ම මොයිස්චරයිස් එකක් ආලේප කරන්න මේකප් එකක් ලස්සනට තියාගන්න. මොයිස්චරයිස් එක සහ ඔයාගේ ප්‍රයිම එක වෙරි ඉම්පෝර්ටන්ට්. ඔයා මේකප් එකක් කරන්න පටන් ගන්න බේස් එක දාන්න කලින් ඉතින් මම ප්‍රයිම එක විදිහට ආලේප කරන්නේ වියානා බ්‍රෑන්ඩ් එකේ සිලිකන් බේස් ප්‍රයිම එක තමයි අද මම ආලේප කරන්නේ මේකප් ප්‍රයිම එක ඉතින් මොයිස්චරයිස් එක දැම්මා ප්‍රයිම එක දැම්මා අනිවාර්යයෙන්ම මොයිස්චරයිස් එක සහ ප්‍රයිම එක දාන අතරතුරේ පොඩි වෙලාවක් ඔගොල්ලෝ ටිකක් තියලා තියන්න මොකද මොයිස්චරයිස් එක මුහුණට හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ තමයි අපි ප්‍රයිම එක දාන්නේ ඉතින් මගේ ඩාර්ක් සර්කල් වලට මම කලිනුත් ඔයාලට පෙන්නලා තියෙනවා ඩර්ම කන්සීල් එකේ තියෙන D36 කියන මෙන්න මේ කන්සීල් ඔරෙන්ජ් කලර් කන්සීල් එක මේක ගොඩක් හොඳයි ඩාර්ක් සර්කල් වලට ඉතින් නිතරම මම මේ වගේ මේකප් ලුක්ස් පෙන්වන්නේ ඔයගලගේ ඇහැට හුරු කරගත්තාම කරන්න ලේසි එකම ඔයාලා වෙලාවකට හිතයි එකම දේ පෙන්වනවද කියලා එහෙම නෙමෙයි මට අවශ්‍ය ඔයාලට දේවල් හරියටම කියලා දෙන්න ඉතින් ඒක නිසා තමයි මේකප් එක මේ මෙන්න මෙහෙමයි කරන්න කියලා මුලින්දම්ම හරියටම ඔයගලන්ට වීඩියෝස් කීපයකම පෙන්වුවාම ඔයගලගේ ඔළුවට ඒ දේ යන නිසා තමයි මම ඔයාලට නිතර මේක පෙන්වන්නේ ඉතින් ඔයාලගේ ඩාර්ක් සර්කල් තියෙනවා නම් කටවටේ ඒ වගේම වගේ පරණ වෙච්ච පිම්පල් කැලැල් ඒ වගේ ඒවට මේ ඔරෙන්ජ් කලර් කන්සීල් එක ගොඩාක් හොඳයි. ඉතින් කන්සීල ගැන ඔයාලට ලොකු දැනුමක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් මගේ කන්සීල පාඩම බලා ගන්න. මම කන්සීල වලටම කළපු කලර් කරෙක්ෂන් වලට කරපු පාඩම බලා ගන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ දන්නවා මගේ ෂේඩ් එක තමයි මැක් ස්ටුඩියෝ ෆික්ස් ෆවුන්ඩේෂන් ෆ්ලුයිඩ් ෆවුන්ඩේෂන් එකේ මගේ ෂේඩ් එක තමයි NC40 කියන නම්බර් එක. ඉතින් ගොඩක් හොඳයි මේක අනිත් එක මම දැන් එළියට යන්නේ මේක ඉන්ඩෝ තැනක් නෙමෙයි මේක අවුට්ඩෝ තැනක්. ඉතින් ඒක නිසා තැනේ විදිහට මේකප් එක පාවිච්චි කරන්න ෆවුන්ඩේෂන් එක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම ඔයා AC එකක් වගේ නැති තැනක ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆවුන්ඩේෂන් එකේ යන්න ඕනේ මොන බ්‍රෑන්ඩ් එකට කියන එක ඒ වගේ මේකේ ටෙක්ස්චර් එක ගැන ඔයා ගොඩක් දැනුවත් වෙන්න ඕනේ ඔයා යන අවස්ථාව මොකක්ද කියලා බලලා. ඉතින් දැන් මම අද අවුට්ඩෝ එකක් තමයි යන්නේ. එතන එතකොට AC නැහැ, ෆෑන් නැහැ, ටිකක් ලේක් සයිඩ් එක හරියකට මම යන්නේ. ඉතින් ඒක නිසා වඩාත්ම හොඳ එලියට වගේ යනවා නම් මට ගොඩක්ම ගැළපෙනවා මෙන්න මේ මැක් එකේ ස්ටුඩියෝ ෆික්ස් ෆ්ලුයිඩ් කියන ෆවුන්ඩේෂන් එක. ඉතින් ඒක නිසා මම අද ඒක අතින් තමයි මම ගොඩක් වෙලාවට ෆවුන්ඩේෂන් ආලේප කරන්නේ. මොකද ඔයාලා දන්නවා මේ දවස්වල ලංකාවේ කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්න නැහැ. ඒ ගන්න තිබ්බත් ගොඩාක් වියදම්. ඉතින් බ්‍රෂ් එකකින් ආලේප කරාම යම් කිසි ප්‍රොඩක්ට් ප්‍රමාණයක් ඒ බ්‍රෂ් එකටත් ඇබ්සෝබ් කරන නිසා තමයි මම අතින්ම ආලේප කරේ. හොඳටම මුහුණේ ආලේප වෙන නිසා. ඉතින් ට්‍රාන්ස්ලූසන්ට් පවුඩර් එක විදියට මම මිනි පෝනි කියන බ්‍රෑන්ඩ් එකේ නම්බර් 2 කියන එක තමයි ආලේප කරන්නේ. මේක ඒ කියන්නේ සුදු පාට පවුඩර් එකක්. කිසිම පාටක් නැහැ මේ පවුඩර් එකට. මේක මම මිනිසෝ එකෙන් ගත්තේ. මේකේ චූටිම පොඩි ඩස්ට් එකක් තියෙනවා. ඉතින් නයිට් ෆන්ක්ෂන් එකට වගේ චූටි ගිලිටරි ගතියක් තියෙනවා ඒ
powder එක ඒක නිසා තමයි මම මේ fixing powder එක විදිහට mini pony කියන brand එකේ miniso එකෙන් ගත්ත powder එක ආලේප කරේ. ඉතින් දැන් මම හොඳට skin එක bake වෙලා තියෙන්නේ, මගේ foundation එක හොඳට bake වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම ඉතුරු ටික තමයි කරගන්නේ. මම මේ eyebrow pencil එක ගත්තේ ඊයේ පෙරේද ළඟදී. ඉතින් රුපියල් 250ක් වුණා. දැන් මේවත් හරිම ගණන්. මේක black color pencil එකක්. ඒක එහෙම brand එකක් නම් ඒකේ තිබෙන්නේ නැහැ. ඉතින් ඒක මම බලලා නිකන් ගත්තේ. මේක නම් මම ඔයාලට පෙන්නලා තිනවා. මේක brown color. ඉතින් black and brown තමයි mix කරලා මම මගේ eyebrow එක කරන්නේ. මොකද මම eyebrows ලස්සන්ට salon එකකින් ලස්සන්ට මම හදාගෙන ආවේ. ඉතින් ඒක නිසා අද මට ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ මගේ eyebrows දෙක ලස්සන්ට ඇඳ ගන්න. ඉතින් අද තමයි first time මම මෙන්න මේ palette එක try කරන්න යන්නේ. Huda Beauty එකේ mint palette එක තමයි මම අද try කරන්නේ. මොකද මගේ ඇඳුමේ චුට්ටක් මේ mint color එක තියෙනවා. ඉතින් මං හිතුවා මේ dark blue වලට යනවට වඩා night function නන්ද පොඩ්ඩක් අර එළිය එන්න ඇස්වල පොඩ්ඩක් එළිය එන්න තවත් dark වුණා. මොකද අඳුරු තැනක් එතන. ඒක නිසා මං හිතුවා ටිකක් මේකෙන් එළියක් ඒ කියලා. මොකද dark blue වගේ colors මගේ මට එච්චරම suit වෙන්නේ නැහැ. නිකන් හරි මගේ ඇස් පුංචි නිසා ගොඩක් එහෙම ලස්සන නැහැ. ඉතින් ඒක නිසා මම මේ mint color එක සහ gold color එක colors දෙකයි අද මම use කරන්නේ. ඉතින් මේ වගේ චූටියට පොඩි makeup palette එකක් තිබ්බහමත් ඔයාලට පුළුවන් eyeshadow palette එකකින් ඔයාලට creations කරන්න ගොඩ ආරියක් ඉතින්. ලොක්කොට සල්ලි වියදම් කරන්න එපා. මේ දවස්වල ගොඩක් මේ products ගණන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ products ගන්නකොට මිල ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න. මොකද නිරපරාදේ අපිට නාස්ති කරන්න සල්ලි නැහැ. ඉතින් ඒක නිසා ඔයා products ගන්නකොට ඔයාට අත්‍යවශ්‍ය products මොනවාද කියලා හරියටම බලලා ගන්න. ඔන්ලයින් ඔයාලා ඕඩර් කරද්දී උනත් මම ඔයාලට කියන්නේ ප්‍රොඩක්ට් ගැන හරියටම දැනුමක් අරගෙන ගන්න. නැත්නම් අපරාදේ නිකන් ලොකු ගාණක් වියදම් කරන්න වෙන නිසා. ඉතින් මේක මම ගොඩක් කල් අරගෙන මේක මට ඇත්තටම පාවිච්චි කරන්න බැරි වුණා. ඒක නිසා මේ මං අද මේක try කරන්න හිතුවා. හරිම ලස්සන කලර්ස් ටිකක් තියෙනවා මේකේ. ඔක්කොම කලර්ස් තියෙනවා, නාමයක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම අද අයි මේකප් එක කරන්නේ. Let me go, there's no doubt. Gotta get out of this small town. You took my heart from me. Now you're everywhere I see. Set me free, let me eye makeup එක. ඉතින් ඒවරයි මම mascara දැම්ම ඇස්වලට. eyelashes මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මම අද contact lenses උත් use කරලා නැහැ. ඉතින් eyeliner එක විදියට මම wing line එකට හරිම ආසයි. මට දිගට තමයි ලස්සන eye makeup එක කරාම තමයි ගොඩක්ම ලස්සන eyeliner කැඳහම. මම එක එක විදියට try කරනවා. ඒවට මම අද හිතුව wing line එකක් අඳිනවා කියලා. ඉතින් මගේ corners වලට විතරක් wing line එකක් ඇඳා මෙන්න මේ eyeliner එකෙන් තමයි මම අද wing line එක අඳින්නේ. ඊට පස්සේ ඇහි water line එකට ජෝදාන brand එකේ green color line එක තමයි මම අඳින්නේ. මේක water line එකටම තියෙන eyeliner එකක්. ඉතින් ඒක හරිම ලස්සන green color එකක්. මගේ අද eye look එකට ගොඩක්ම match වෙන නිසා තමයි මම මේ green color එක ඇත්තටම තෝරගත්තේ. මේක මම ගත්තේ ශ්‍රීනා palace එකෙන්. ගොඩක් makeup items මම ගන්නෙ ශ්‍රීනා පැලස් එක සවිනයකනුත් ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට මම කඩවතින්නම් බොරෙල්ලෙම යනවා ශ්‍රීනා පැලස් එකට. ගොඩක් එහෙම නැත්නම් වැල්ලවත්තේ ග්ලැමර් එක, ඒ වගේම ෆැන්සි පොයින්ට් එක, ඒ වගේ තැන්වලින් තමයි මම ගොඩක් ප්‍රොඩක්ට්ස් ගන්නෙ. කොලම්බෝ ගිය වෙලාවට අනිවාර්යයෙන් මම ඒ වගේ ෂොප්ස් වලින් තමයි ගන්නෙ. ඒ වගේම නුගේගොඩ පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයා වාට පුළුවන් ස්විස් පැරඩයිස් එකිනුත් මේකප් අයිටම්ස් ගන්න. ඉතින් ඒ වගේ තැන්වලින් හොඳ බඩු ගන්න පුළුවන්. පෙටා වලින් කවදාකවත් මේකප් බඩු ගන්න හදන්න එපා. මොකද ඒවා සුට්ටක්වත් ඕතෙන්ටික් ඒවා නෙමෙයි. ඒවා ෆේක් ඒවා ගොඩක් වෙලාවට තියෙන. අනිත් එක ඒගොල්ලොනුත් දැන් හරියට මිනිස්සුන්ව රවට්ටලා ප්‍රොඩක්ට්ස් ඉක්ුණන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා රැවටෙන්න එපා. මේකප් ප්‍රොඩක්ට්ස් කියන්නේ වගේ සමට වගේ මුහුණට ආලේප කරන දේවල්. ඒව
ඒවා ටිකක් සාමාන්‍යයෙන් හොඳ දේවල් ගන්න කියලා මම ඔයාලට ඉතින් රික්වෙස්ට් කරනවා. මේක තමයි මගේ මේකප් ලුක් එක. ඉතින් මගේ ගවුම ජී ෆ්‍රොක් එකෙන් ගත්තේ. මගේ හස්බන්ඩ් තමයි මේ ගවුම අඳින්න කිව්වේ. එයා හරි ආසයි මේ වගේ ෆ්‍රොක්ස් වලට. එයා තමයි මට කිව්වා අද මේ ගවුම අඳින්න කියලා. නැත්තම් එයා ඩෙනිම්ස් අඳිනවටත් ආසයි. ඉතින් මම ප්ලස් සයිස් කෙනෙක්. ඉතින් එහෙම කියලා මම ස්ටයිල් කරන්න පැකිලෙන්නේ නැහැ. මගේ ශරීරයට සුදුසු ඇඳුම් අඳින්න මම පැකිලෙන්නේ නැහැ. ඒ වගේ මම කොටට අඳින්නේ නැහැ. ඇඟ ඕනට වඩා පේන්න අඳින්නේ නැහැ. මොකද මට ලොකු දුවෙක් ඉන්න නිසා. ඉතින් ස්ටයිල් කරන එක වරදක් නෙවෙයි. මම හිතනවා දුවෙක් ඉන්නවා, ෆැමිලි එකක් තියෙනවා කියලා. තමන්ගේ වගකීම් හරියට දන්නවනම් අම්ම කෙනෙක් බිරිඳක් විදිහට තමන් ජීවත් වෙන්න ඕන විදිය, තමන්ගේ සීමාව තමන් හරියට දන්නවනම් තමන් ස්ටයිල් කරලා තමන්ගේ ෆැමිලි එකත් එක්ක ලස්සනට සතුටින් හිටියට කමක් නැහැ කියන එක තමයි මගේ හැම වෙලෙම අදහස. ඉතින් එක එක්කෙනා අදහස් එක එක විදිහට දරනවා. එක එක්කෙනාගේ මතය වෙනස් වෙන්න පුළුවන්. ඒනකොට මම හැම වෙලෙම උත්සාහ කරන්නේ මාවත් සතුටින් තියෙන ගමන් මගේ ෆැමිලි එකේ මගේ මහත්තයා මගේ දෝණින් එයාලවත් සතුටින් එයාලත් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න මම මේ විදිහට තමයි ජීවත් වෙන්න ආසයි. ඉතින් අපි ඇත්තටම ගියේ මැච් එක බලන්න. ඉතින් හරිම සතුටුයි ලංකාව අද දිනපු නිසා. අපි ගියේ ඩච් ට්‍රේල්ස් කියලා පමුණු ගම තියෙන ලේක් සයිඩ් එකේ. කියන්නේ කලපුව කිට්ටුව, කලපුවට මුහුණලා තමයි මේ ස්ථානය තියෙන්නේ. ඉතින් මම කලින් ගිහින්න හස්බන්ඩ් නම් එයාගේ ඔෆිස් එකේ පාටිහිකට එයා ගිහින් තියෙනවා. ඉතින් එයා තමයි කිව්වේ අපි මෙතනට යන්. මම සීෆුඩ් ලව කෙනෙක්. මම ගොඩක් ආසයි සීෆුඩ් කන්න. එයා කව එතන ගොඩක් සීෆුඩ් තියෙනවා ඔය ආස දේවල්. ඉතින් ඒක නිසා එතනට යමු කියලා. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. අලුත් වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් හැමෝම ඉන්න. ඕනම දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. ඒ වගේම Facebook පිටුව තියෙනවා, මගේ Instagram පිටුව තියෙනවා. ඒකට මැසේජ් කරන්න පුළුවන්. ගොඩක් අය මගින් පෞද්ගලික දුරකථන අංකය ඉල්ලලා තිබ්බා. ඉතින් ඔයාලට අංකය අවශ්‍යතාවයක් වෙනවා නම් මම දෙන්නම්. නමුත් ඔයාලට පුළුවන් මැසේජ් කරන්න කලින් මට අංකය ලබා දෙන්න කලින් ඔයාලා මට මැසේජ් කරලා රික්වෙස්ට් කරන්න අංකය අවශ්‍ය වන්නේ මොකටද කියන එක ගැන. ඉතින් එහෙනම් අද ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න, කිසිම කෙනෙකුට දුකක් කරදරයක් වන්නට එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ දරුවන්ට මං ගොඩාරියක් ආදරේ. ගිහින් එන්නම් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි. Space, explore the world and find my place. Hope you find some peace of mind. Hope the night was worth your time. Threw my heart away. We won't see another day. We both know the score. We've been here once before. So many words unspoken. You took my heart, it's already broken. You don't have to wait.